ආදරෙන් පිළිගන්නවා ආරසරාසි YouTube channel එකට මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ අමු මිරිස් ගොඩක් වැඩි කාලයක් නැවුම්ව දරක් වෙන්නේ නැතිව තියාගන්නේ කොහොමද කියලා. ඇත්තටම විශේෂ දෙයක් නැහැ කරන්න. අමු මිරිස් ටික හොඳින් පිරිසිදු කරලා ෆ්‍රීස් එකේ කියන්නේ අධිශීතකරණයේ තියාගන්න විතරයි තියෙන්නේ. මේ විදිහට අවුරුද්දක් වුණත් අපිට කල් තියාගන්න පුළුවන්. මුලින්ම අමු මිරිස් ටික හොඳින් සෝදගෙන නැටිවත් කරන්න එපා. සෝදද්දී අමු මිරිස් ටික හොඳින් සෝදගෙන වතුර බේරෙන්න තියන්න. ඊළඟට මේ විදිහට හොඳින් වහන්න පුළුවන් භාජනයක් අරගෙන, එහෙම නැත්නම් හොඳින් වහන්න පුළුවන් කන්ටේනර් එකක් අරගෙන අමු මිරිස් ටික එකට දාගන්න. වතුර ගතිය වගේ, එහෙම නැත්නම් වතුර බිඳුව වගේ තියෙනවනම් ඒව ටිෂු පේපර් එකකින්, එහෙම නැත්නම් කිචන් ටවල් එකකින් හොඳින් පියලා දාන්න. වතුර බිඳුත් එක්ක මේකට දාන්න එපා. ලංකාවේ සමහර කාලවලට අමු මිරිස් ගොඩාක් ලාභ වෙනවා. ඒ වගේම සමහර කාලවලට ගොඩාක් මිල වැඩි වෙනවා. ඉතින් ඒ වගේ මිල අඩුවෙන් තියෙන කාලයකට මේ විදිහට අරගෙන අපට ෆ්‍රීස් කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම මේ කාලේ නම් නිතරම ගෙදරින් එළියට යන එකත් සුදුසු නැති නිසා එකපාර වැඩිපුර ටිකක් ගෙනල්ලා මේ විදිහට සූදානම් කරගෙන ෆ්‍රීස් එකේ දාලා තියාගන්න පුළුවන්. අමු මිරිස් ටික මේ විදිහට දාගෙන උඩින් ටිෂු එකක්, එහෙම නැත්නම් රෙදි කැල්ලක් මේ වගේ දාගන්න. ඊළඟට බොක්ස් එක වහලා අධිශීතකරණයේ කොටසින් තියලා තියන්න. ඔයාට අවශ්‍ය වෙනකොට එළියට ගන්න පුළුවන්. ගොඩාක් වෙලා එළිය තියාගන්නේ නැතිව ඉක්මනට අවශ්‍ය ප්‍රමාණය අරගෙන ඇතුලින් තියන්න. මේ තියෙන්නේ මම මාස 4කට විතර කලින් මේ විදිහට අරන් තියාගත්ත අමු මිරිස් ටිකක්. එතනම් යන්තමින් කළුපාට වෙලා තියෙනවා. ඒ වගේම මිරිස් කරල වටේට අයිස් වගේ බැඳිලා තියෙනවා. හොඳ නැවුම් ගතියෙන් තියෙනවා තාමත් මිරිස් කරල. මේ බලන්නකෝ, පිටරටවල ඉන්න කෙනෙක්ට වුණත් වැඩිපුර මිරිස් එහෙම හොයාගන්න නැහැ සමහර රටවල් වල. ඒ වගේම වගා කරලා තියෙන අය ගොඩාක් දෙනෙක් පිටරට හිටියත් තියෙන පුංචි දෙකඩේ වුණත් වගා කරලා තියෙනවනේ. ඉතින් එහෙම වගා කරලා තියෙන අයට ශීත කාලයේදී මේ විදිහට අමු මිරිස්, ඒ වගේම තක්කාලි, අනිත් එළවලු වර්ග මේ වගේ අධිශීතකරණයේ දාලා ගොඩාක් වැඩි කාලයක් නැවුම්ව තියාගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ ක්‍රමය ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි කියලා. මේ වගේ අලුත් අලුත් කිචන් ටිප්ස්, ඒ වගේම රසවත් රෙසිපි දැනගන්න කැමති නම් රසරාසි YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙමනම් මේ වගේ අලුත්ම අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, යාළුවන්ට බලන්න share කරන්න.